සුබ දවසක් ඔබ හැම කෙනෙකුටම. ඉතින් අද දවස ලස්සන දවසක්. ඒ වගේම ඔබ හිතාගෙන ඇති ගොඩක් දේවල් කරන්න. ඒ ප්‍රාර්ථනාවන් සියලුම දේවල් ඉෂ්ට වෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක අද දවසේදී ඔබ හිතාගෙන ඉන්න දේවල් අතරට ඔබේ ජීවිතේ පුංචි දුකක් තියෙන පුළුවන්. සමහරක් විට ඔබට වැරදිච්ච තැන් වෙන්න පුළුවන්. නමුත් ඔබ දන්නවද ඔබේ ජීවිතය සාර්ථක කරගන්න ඔබට ලැබෙන පරාජය උදව් වෙනවා. මොකද ඔබ මේ පරාජය ඔස්සේ ඔබේ ජයග්‍රහී මාවත විවර කරන්න උත්සාහ කරන නිසා. ඉතින් අද දවසේදී මේ ලස්සන දවස සුබ කරගන්න අපි මේ විදිහට ආරම්භ කරනවා ලස්සන සිකරාදා. අසන සිකරාදා මේ විදිහට ආරම්භ වුණා වගේම ඔබ බලාගෙන ඉන්නවා ඇති ඔබ දවසේදී පළවෙනි විශේෂාංගය මොකක්ද කියලා. ජීවිතයේදී කලාකරුවන්ට විවිධාකාර රංගනයෙන් දායකත්වයක් ලබා දෙන්න හැකියාව තියෙනවා. ඔවුන් ඒ දේවල් ලබා දෙන්නේ බොහොම කැමැත්තෙන් ඒ ශ්‍රමය යොදවලා. නමුත් ඒ බලාපොරොත්තුවත් එක්ක හිතේ පුංචි දෙයක් තියෙනවා. Taman යොදන මේ ශ්‍රමයට හරි ඇගීමක් ලබා දෙනවාද කියන දේ. ඉතින් ඒ නිසා ඔබ බොහොම හොඳින් හඳුනන සම්මානවලක් පිළිබඳව අද දවසේදී අපේ පළවෙනි විශේෂාංගයට මේ විදිහට යන්න සූදානම් වෙනවා. විශේෂයෙන් සිග්නිස් උත්තමාචාර මේ සම්මානවලට හැම කෙනෙක්ම සහභාගී වෙන්න බලාපොරොත්තු වෙන සිටිනා වගේම මේ සම්මානවලදී සම්මාන ලබා ගැනීමට කලාකරුවන් බලාපොරොත්තු වෙන සිටිනවා. ඒ ඔවුන්ගේ දක්ෂතා නිසා. ඉතින් ප්‍රබල විනිශ්චයක් යටතේ මේ දේවල් සිද්ධ වෙන්නේ කොයි විදිහටද කියන දේ ගැන අපි කතා කරන්න සූදානම් වෙනවා අද දවසේදී. සිග්නිස් උත්තමාචාර පිළිබඳව කතෝලික ජනසන්නිවේදන ජාතික අධ්‍යක්ෂ ගරු බෙනඩික් ජෝෂප් පියතුමා ඉන්නවා. ආයුබෝවන් ඔබතුමාට. ඒ වගේම අපිට එක්ක ඉන්නවා OCIC සංවිධායක ඇන්ටන් ජේ ප්‍රනන්දු මහත්මයා. ආයුබෝවන් ඔබට. අපි දැන් වෙනකොට හැම කෙනෙක්ම මේ කටයුතු පිළිබඳව ඉහුසුලව උනන්දු වෙනවා. වගේම මුලින්ම කැමති පියතුමාගෙන් දැනගන්න මේ සම්මාන ඉලල ආරම්භලා දැන් වසර 36ක් වෙනවා. මුල් කාලයට ගියොත් ඒ කාලයේදී කොයි විදිහටද ආරම්භ කරන්න හිතුවේ සහ දැන් වෙනකොට එහි වෙනස්කම් පිළිබඳව මුලින්ම කතා කරමු. මම හිතන්නේ මෙතනදී මූලික වශයෙන්ම මා කියන්නට කැමති කතෝලික සභාව කවදත් සංනිවේදනයේ විත ඉමහත් කැපවීමක් ඕනකමක් දක්වා තිබෙනවා. සභා ඉතිහාසයේ දිහා බලද්දී ඒ වඩාත් මනාව පේනවා. දැන් එතකොට සිනමාව ගුවන් විදුලිය රූපවාහිනිය නවතාක්ෂණයන් මේ සෑම දෙයක්ම අනුබද්ධ වෙන ආකාරයට සභාව ඒවා දිස බලනවා. ඒ විතරක් නෙවෙයි ඒවා සැබෑ ලෙස පෝෂණය හිලා සභාවෙන් විය යුතු යුතුකම් කවරේද යන්නත් හඳුනාගෙන තිබෙනවා. ඉතින් මෙන්න මේ පදනම දිහා බලද්දී අපට මේ සිංහස් උත්තමාචාර උළෙල ගැන යම් ආකාරයකට සිතන්නට කතා කරන්නට පුළුවන්. ඒ තමයි මේ OCIC කියලා අපි මුල් කාලේදී හඳුන්වන්නේ. නමුත් කාලය සමග එය වෙනස් සංවිධානයක් බවට පත් වෙනවා. මක් නිසාද යුගයේ අවශ්‍යතාවන් සැබෑ ලෙසම හඳුනා ගැනීම ප්‍රතිඵලයක් හැටියට. දැන් එතකොට මූලික වශයෙන්ම කතෝලික සභාව මේ කටයුත්ත වෙත යොමු වන්නේ තවත් විචාර ලේඛක හමුවක් සමගින්. ඒ දවස්වල විශේෂයෙන්ම සිනමාව සම්බන්ධව පුළුල් මෙහෙවරක ඒ විචාර සංවිධානය ඉදී තිබුණා. ඒ විතරක් නෙවෙයි යම් යම් අවස්ථාවල්වලදී ඒ මතුවෙන හැකියාවන් කුසලතාවන් වෙනුවෙන් සම්මාන පුදන්නටත් මේ සංවිධානය කටයුතු කළා. විශේෂයෙන්ම 1965 ඉඳන් 1975 කාලවකවානුව දක්වා. දැන්තර කතෝලික සභාවේ උත්තමාචාර උළෙල ගැන කතා කරද්දී මම මෙන්න මෙතනින් පටන් ගන්නට කැමතියි. ඒ තමයි මේ සංවිධානය සමග කටයුතු කරන අතර 1972 දෙසැම්බර් මාසයේ 21 වෙනිදා ඉතාමත්ම සුබවාදී ලෙස මෙම සංවිධානය ආරම්භ කරන්නට අඩිතාලම වැටෙනවා. එවකට කතෝලික සභාවේ නායකයාණන් සිටි තෝමස් කාඩිනල් කුරේ හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ අගරදගුරු මැදුරේ පැවති විශේෂ ඒ උත්සව සභාව. මේ සභාවට විශේෂයෙන්ම කලාකරුවන් 235ක් පමණ සම්බන්ධ වුණා. එහිදී කාඩිනල් හිමිපාණන් ඉතා පැහැදිලිව කීවා කතෝලික සභාවේ ස්ථාවරය කුමක්ද කියන කාරණය. ඒ කියන්නේ අප කවදත්
කලාවට ලැබි කලාව පෝෂණය කරන ජාතික මෙහෙවර වෙත යොමු වන්නට සූදානම්ින් සිටින සංස්ථාවක්. ඉතින් ඒ නිසා මෙතනදී අද රැස්ස සිටින මේ කලාකරුවන් විශේෂයෙන්ම මේ දක්වා පෙන්නුම් කර ඇති තම කුසලතාවන් දායකත්වයේ අගය කරන අතර ඉදිරියේදී මේ සම්බන්ධව තව තවත් කරන්නට ආශිර්වාදේ පැතුවා. මේ දිනේ විශේෂයෙන්ම වැදගත් තුනේ ශ්‍රී ලංකා දේශීය සිනමාවට අවුරුදු 25ක් සම්පූර්ණ වීම. ඉතින් ඒ එක්තරා විදිහක සිහිවටනක් හැටියට අප අදත් කල්පනා කරනවා. එදා තමයි පළමුවෙන්ම පළමුවෙනි උත්තමාචාර උළෙල පැවැත්වුවේ. එදා සම්මාන දීමක් තිබිර නැහැ. නමුත් කලාකරුවන් හඳුනාගත්තා. ඊට පස්සේ 1973 74 75 ඒ වසරවන් වලදී ඉතාමත්ම සුළු වශයෙන් සම්මාන උළෙල පවත්වලා සම්මාන කිහිපයක් දෙන්නට කටයුතු කෙරුවා. ඊට පස්සේ 1977 දී තමයි සැබෑ ලෙසම අප සංවිධානයක් ලෙස ක්‍රමවත් මේ සංවේදන ක්‍රියාවලිය නැත්නම් සිනමා උත්තමාචාර උළෙල ස්ථාපිත කරේ. එදා එතවසෙන්ම අපි සලකන විට එදා සම්මාන උළෙලේදී සම්මාන තිබුණේ හතරයි. ඒත් එක්කම ප්‍රණාම එකක් තිබුණා. ඒත් එක්කම කුසලතා වෙනුවෙන් තවත් සම්මාන දෙකක් තිබුණා. දැතර මේ ක්‍රමයට ආරම්භ වෙච්ච අපේ මේ සිංහිස් උත්තමාචාර උළෙල වසර 36ක චාරිකාවක් සනිටුහන් කරන මේ වසරේදී මම හිතන්නේ ඒ වසර 36දී මෙහි විකාශනය සහ ආරම්භයේදී තිබුණු තත්වයේ කොයි ආකාරයටද නම් මුහුණුවර අරන් තියෙන්නේ කියන එක මම හිතන්නේ අපි සැලකිල්ලට ගත යුතු තිබෙනවා ඔබතුමා කියව ආකාරයට මේ වෙනකොට මේ සම්මාන උළෙලේදී සම්මාන ලබා ගැනීමට හැම කලාකරුවෙක් ළඟම ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මොකද මේ සම්මාන උළෙල ඉතාමත් පැන්නේ සම්මාන උළෙලත් සහ මේ සම්මාන උළෙලේදී බොහොම හොඳ විනිශ්චයක් ලබා ගැනීමට වුන් බලාපොරොත්තු වෙන නිසා අපි දැන් මෙවර පැවැත්වෙන්නේ 36 වෙනි වතාවට කියලා දැනගත්තා. ඒ කාලය පාරාසය තුළදී මේ සිද්ද වෙන කටයුත්තත් එක්ක විශේෂයෙන් ඔබගෙන් කැමති දැනගන්න මේ සම්මාන උළෙලත් එක්ක බැලිමේදී අපි විවිධ සම්මාන උළෙලවත් දකිනවා. වෙනස්කම මොකක්ද අනිකුත් කලාකරුවන්ට හඳුනා ගැනීම උන්ට ලබා දෙන සම්මාන වල වෙනස්කම් තියෙනවද මේ සම්මාන වල? ඔව් මේ අපේ සම්මාන වල අනිත් සිදුවේ මේ වෙනස් සම්මාන වල වලින් වෙනස් මොනරක් ගන්නවා. මොකද වෙනස් සම්මාන වලදී හොඳම නළුවා හෝ ජනප්‍රිය නළුවා ලෙස තමයි නම් කරන්නේ. නමුත් අපේ සම්මාන වලදී හොඳම හෝ ජනප්‍රිය කියන නම භාවිතා වෙන්නේ නැහැ. අපේ කිදී භාවිතා වෙන්නේ නිර්මාණශීලී කියන වචනේ. निर्माणशीली अंगरचने निर्माणशीली कलाध्यक्षने एवागे अवस्थावन दाहतक सम्मान पिदेनो एवितम सम्मान उलल पिलगे हिन्ने विनस्सम्मान तीनों केटिपनिमड भावितेन सह कूपन पद भावितेन मोहो जनप्रिय नल्वा तोरण क्रमवेद अपे के हेमने अपे उत्सवेदी अनिवार्य मतीन्ने जोरी मंडल विनिष्ट मंडले तीरने अंतमय अवसान तीरने वे ඒ වෙනස්කමත් එක්ක දැන් වෙනකොට හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙනවා මේ දිනේ එන්නේ කවදද සහ වෙලාව කවදද ඉතින් අපිත් බොහොම උනන්දුවෙන් බලාගෙන සිටිනවා මොකද ලංකාවේ සිටින හැම කලාකරුවෙක් ළඟම මේ බලාපොරොත්තුව තියෙන සියුම් මොහො. ඉතින් ඒ නිසා අපි කැමති ඔබතුමාගෙන් දැනගන්න මේ සම්මාන උළෙල පැවැත්වෙන්නේ කවදද වෙලාව කොහෙදද කියලා. ඔව් එතකොටම මේ වසරේ මේ කලා උළෙල නැත්තම් සිංහිස් උත්තමාචාර උළෙල පැවැත්වෙන්නේ සැප්තැම්බර් මාසයේ පළමුවෙනි සෙනසුරාදා වේලාව 6යි කාලට ස්ථානය බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව මේ දවසේ ප්‍රධාන ආරාධිතයන්න් වන්නේ අප කොළඹ අගරදුගුරු පදවියේ නායකයන්න් වන මල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් ඒ අතරට තව පැති ඇමතිවරුන් ඒත් එක්කම ප්‍රභූවරුන් ඒත් එක්කම ආගමික නියෝජිතයින් ගණනාවක්
අප සමග එකතු වෙනවා ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ වසරේදී විශේෂ ආකාරයකට අපේ නළු නිලියන් එතකොට සිනමා අධ්‍යක්ෂකවරුන් එතකම සිනමාව ආශ්‍රිත විවිධ ඒ පුද්ගලයන් අපහ මේ උත්සවයට සම්බන්ධ වෙමින් අප ගන්නා මේ ව්‍යායාමයේ නැත්තම් වෑයම සැබෑ සාර්ථක කාරණයක් බවට පත් කරાવી කියලා අනිවාර්යයෙන්ම එතකම අපි කැමති දැනගන්න දැන් මේ සම්මාන වලලේදී අපි දන්නවා වසර 36ක් කියන්නේ කෙටි කාලයක් නෙවෙයි මේ දීර්ඝ කාලයක් ඔස්සේ පැවතෙන සම්මාන වලලේ විවිධ වෙනස්කම් සිද්ධ වෙනවා අලුතෙන් සම්මාන එකතු වෙනවා ඒ වගේම පසුගිය වසරට වැඩිය සාපේක්ෂව මේ වසරේදී අලුතෙන් සම්මාන එකතු වෙලා තියෙයි ඒ සම්මාන මොනවද සහ ඒ ඇගේම් වලට මොන විදිහටද ලක් කරන්නේ කියලා ඔබගෙන් දැනගන්න निष्पादन कलमनाकरण ඒවා මෙතෙක් කල් ලැබීමේට ලක් කළ තිබෙනවා. ඔව් දැන් අපිට සාමාන්‍යයෙන් වෙන කිසිම සම්මාන වලකදී සාමාන්‍ය නිෂ්පාදන කල්මනාකාර මේ මේ අයට සම්මාන ලබා දීලා නැහැ අපිට අපි දන්න පරිදි. නමුත් මේ වසරේදී දේ සිද්ධ වෙනවා. අපි ඒක ඇත්තටම පටන් ගත්තේ ගිය වසරේදී තමයි ඒක දෙන්න පටන් ගත්තේ. ඒක අඛණ්ඩව දැන් දිගටම අපි පවත්වාගෙන යනවා. මේ වසරේත් ඒක ඒ විදිහටම ප්‍රයත්නක කරනවා. ඒතකම දැන් අපි සම්මාන උලිය ගැන කතා කරනවා මේ සම්මාන අලුත් වෙනවා කියලා දැනගත්තා මේ සම්මාන උලියේදී ප්‍රවර්තන සම්මාන ප්‍රමාණය සමස්ත සම්මාන ප්‍රමාණය කොපමණක්ද සහ මේ වසරේදී අත වශයෙන්ම සම්මාන සංඛ්‍යාව හැටියට ගත්තොත් 52 දක්වා ඒ මට්ටමට ඇවිත්ලා තියෙනවා දැන් මෙතනදී විශේෂයෙන්ම මා කියන්න තෝරන අපේ සම්මාන පිදීමේදී අපි විශේෂයෙන්ම සිනමා රූපී බව මනාව පසක් කරන මනාව ප්‍රදර්ශනය වෙන සෑම පැත්තක්ම සැලකිල්ලට ගන්නවා ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් එහෙම විශේෂයෙන් කලා අධ්‍යක්ෂණය ඒත් එක්කම ශබ්ද පරිපාලනය ඒ වගේම අංග රචනය සංගීතය ඒ ආදි වශයෙන් අපි සිනමාවටත් රූපවාහිනියටත් අපේ අවධානය යොමු කරමින් ඒ සම්මාන පිදීම සඳහා කටයුතු කරනවා. දැන් ඒතර ඊට අමතරව සිනමාව සහ රූපවාහිනියට සමගාමීව අපි ගිය වසරේ සිට තවත් ක්ෂේත්‍ර කීපයක් හසු වෙන ආකාරයේ සම්මාන දීම සඳහා තෝරා ගන්නු ලැබූ ක්ෂේත්‍ර තිබෙනවා. ඒ තමයි කෙටි චිත්‍රපට. මෙතනදි මම හිතන්නේ අපි සැලකිලි अद बहु तरुण अतर विशेष प्रवणता वक्तिनवा කලාවට ලැබියාවක් ඇති බැවින් ඒ තම කුසලතාවන් සැබෑලෙස ප්‍රදර්ශනය කරන්නට. ඉතින් මහා පරිමාණයේ චිත්‍රපට නිෂ්පාදනයේ තරම්ම පහසු නැත නිසා මේ අය තමගේ සංකල්ප තමගේ ඒ අභිලාෂයන් සපුරා ගැනීම සඳහා ක්‍රමවේදයක් හැටියට කෙටි චිත්‍රපට නිෂ්පාදනය කරනවා. එතකොට අපට යුතුයකමක් තියෙනවා අන්න ඒ ක්ෂේත්‍රයේ වෙත යොමු වන්නට. ඒත් එක්කම අපි වාර්තා වැඩසටහන් ඒ විත්තිකතා දර්ශන නිර්මාණ සැලකිල්ලට ගන්නවා මොකද එයත් ඉතාමත්ම වැදගත් පැත්තක් සිනමාව හෝ රූපවාහිනිය හෝ ගැන කතා කිරීමේදී ඒ විතරක් නෙවෙයි අපේ බොහෝ නිර්මාණ ශිල්පීන් ඉන්නවා සිනමාකරුවන් ඉන්නවා රූපවාහිනී මාධ්‍යවේදීන් ඉන්නවා මේ වෙත යොමු වෙමින් තමාගේ සිතැඟි ඉදිරිපත් කරන්නට සැදී පැහැදී සිටින අය ඉතින් මේ වසරේදී අපි ඒ क्षेत्र සැලකිල්ලට ගන්නවා ඒ වගේම අපිට අමතක කරන්නට බැරි තවත් පැත්තක් තියෙනවා ඒ තමයි නිර්මාණශීලී රූපවාහිනී වෙළඳ දැන්වීම එය එතකොටම අපේ සමාජය හා බැඳී පවතින හරියට ගහට පොත් වගේ ඒ වගේම අද ඒ කලාව ඉතාමත්ම ඉහළ මට්ටමක අපි පවතිනවා එහි අන්තර්ගතය ගැන අපි වෙනම කතා කරන්න තියෙනවා කෙසේ හෝ නිර්මාණශීලී පැත්ත බලන බලද්දී විශේෂ සැලකිල්ලක් දක්වන්නට තරම් සුදුසු පරාසයක් කියන එක අපිට අවබෝධ වෙනවා. ඉතින් ඒ නිසා නිර්මාණශීලී රූපවාහිනී වෙළඳ දැන්වීම අපි සැලකිල්ලට ගන්නවා. ඒ වගේම පූර්ව ප්‍රචාරක දර්ශන එයත් අත්ව සැම්මි තාමත්ම නිර්මාණශීලීව අප ශ්‍රී ලංකා රූපවාහිනී මාධ්‍ය හරහා ඉතාමත්ම පැහැදිලි අයුරින් අපි දකිනවා. ඉතින් ඒ නිසා එයත්
මේ සඳහා යොමු කරගත යුතුය කියන කාරණේ අපි සැලකිල්ලට ගත්තා. ඊට සමගාමීව තව සජීවීකරණ නිර්මාණ එයත් අප කාටත් හුරුයි. ඒවා රූපවාහිනිය අපි දකිනකොට එක්තරා විදිහක නැවුම් සිතුම් පැතුම් අපට ඇති කර ගැනීමට අවස්ථාව සැලසෙනවා. ඒ වගේම හිතන්න මතනටත් එය හේතුවක් වෙනවා. ඉතින් මෙතනදී අපි සජීවීකරණ නිර්මාණත් මේ ගොන්නට ඇතුළත් කරලා තියෙනවා. අවසාන වශයෙන් සංගීත රූප රචනා මම හිතන්නේ එක ඕනෑම channel එක ඉතාමත්ම ජනප්‍රිය අංශයක් හැටියට අපිට හඳුනන්නට පිළිවන්. ඉතින් මේවාද විවිධ ආකාරයට නිර්මාණ ශිල්පීන් අපට ඉදිරිපත් කරනවා. අනේ නිසාම අපි ඒ වෙතත් අපගේ සැලකිල්ල යොමු කරන්නට කටයුතු කර තිබෙනවා. මෙතනදි මා කියන්නට ඕන හුදෙක් අපගේ සම්මාන උළෙලෙන් අපි පරමාර්ථය කරගන්නේ අර සිනමාව හා රූපවාහිනී ඒ ප්‍රදර්ශනය කරන ලද නාට්‍ය සහ සිනමාවල අපිට මුණ ගැහෙන ඒ පුද්ගලයන් වෙත සම්මාන පුදමින් අවසානයකට පැමිණීම නොවේ. අපි බලාපොරොත්තු වෙනා වර්තමානයේ ඒ ක්ෂේත්‍රයේ ඉන්න අයව හඳුනාගෙන ඒ අයට සුදුසු ලෙස සම්මාන දෙන අතර අපට සිනමාව රැක ගැනීම සඳහා සිනමාවේ අභිවෘද්ධිය සඳහා ඉදිරියට කොයි ආකාරයක ඉරියව්වලින්ද අපි සමාජය අමතන්න ඕන කියන කාරණය. ඉතින් අන්න ඒ පදනමේ පිහිටලා තමයි මම මේ ඉස්සරලා කියපු ඒ කරුණ වෙත අපගේ අවධානය යොමු කරමින් වඩාත් පුළුල් පිරිසකට මේ ක්ෂේත්‍රයේ බල නෙලා ගැනීම සඳහා අවශ්‍ය කරන අඩිතාලම දමන්නට. එතම කෙවගේ තමන්ට ලැබෙන සම්මානයකදී ඒ කලාකරුව නවපන්නරයක් ලැබුණා. මොකද කලාව තුළදී ඔහු උත්සාහ කරන්නේ තවත් නිර්මාණශීලී දෙයකට යොමු වෙන. ඉතින් ඒ නිසාම මෙතනදී තව දෙයක් සිද්ධ වෙනවා කියලා. මොකද අනෙක් සම්මානවලලන් එක බැලිමේදී මේ සම්මානවලලන් ලොකු විශේෂත්වයක් සිද්ධ වෙනවා කියලා. අපි අවසාන වශයෙන් දැනගන්න කැමති මේ වෙනකොට SMS සහ කූපන් පත් භාවිතා කරන්න නැහැ කියලා කිව්වා. ජූරිය ගැන බොහොම කෙටියෙන් මොන විදිය අවධානයක් මේ සම්මානවල පිළිබඳ හොන් දායකත්වයක් ලබා දීලා තියෙනවද කියලා. स्वाधीन तीरण एलम पुलवा चूरी मंडल मिर्च मंडल शाम अंशात्म नियोजन पिछाने कलावपत्ता समर सम्मान शास्त्री अवबोधया ज्ञाति पिछा යදාගෙන විනිශ්චයන් වලට ලැබෙන අවස්ථා තියෙනවා අපි දැකලා තියෙනවා. නමුත් අපේකේදී එහෙම කාටවත් ඇඟිල්ල දික් කරලා පෙන්වන්න පුළුවන් ස්වරූපයක් අපි ඇති කරලා නැහැ. ඒ විශ්යන් පිළිබඳව පුළුල් අවබෝධයක් තියෙන පුළුල් දැනුමක් තියෙන පිරිසක් තමයි අපි ජූරිය සඳහා विषय संबंध विशारदनुमक्तियन विशेष विश्वविद्यालय पद्धति इन आचार्य मंडले एतम आय ए वगेम मे विषय संबंधव निरंतर नियलन कथाभाट लक्वेन පුද්ගලයන් ගේ සහභාගීත්වයත් මේ සඳහා අපි ගන්නවා. අනිත් එක තමයි මේ සියලුම සාකච්ඡාවලදී අපට අප ප්‍රත්‍යක්ෂ කරන දේ තමයි තමාගේ අභිමතයට අනුව තම අදහස් සදහස් නිදහසේ ප්‍රකාශ කරන්නට තියෙන නිදහස. ඒ වගේම මේ ජූරි සභාවේ අය විවිධ මත මතාන්තර දරන විවිධ ගුරුකුලවලට අයිති අය. නමුත් අපිට संविधान ක්‍රමයෙන් අවුරුදු පතා ඉදිරියට යනවා කියන කාරණය. ඒ වගේම ඒ අයගේ අත්වසෙන්ම මුඛ්‍ය පරමාර්ථය වන්නේ මේ සහභාගී වන ඒ ජූරි සාකච්ඡා තුළින් සිනමාවට
සිනමාවේ ප්‍රවර්ධනය සඳහා කොයි ආකාරයකින් හෝ දායක වන්නට ඇති ඉඩ කඩ සැබෑ ලෙසම හෙළිදරව් කරන්නට. ඉතින් මම හිතන්නේ ගෙවිච්ච අවුරුදු 36 පුරාම අප කළ මේ අභ්‍යාසය තුළින් අපට මුණ ගැහුණු මේ විවිධ ජූරි සභිකයින්ගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් ඉතාමත්ම පුළුල් ආකාරයකට සිනමාව ගැන හිතන්නට ඉඩ කඩ සැලසෙන වගේම ඒ ඔස්සේ ජනතාවටත් අප රසිකයින්ටත් සැබෑ පණිවිඩයක් දෙන්නට කටයුතු සැලසුණා. ඉතින් ඒක මම හිතන්නේ අප ආයතනයේ ධනාත්මක ලක්ෂණයක් හැටියට අප ක්‍රියා කිරීමේදී. අනිවාර්යයෙන්ම ඉතින් ලොකු කටයුත්තක් මේ විදිහට සූදානම් වෙනකොට මේ කටයුත්තේදී කලාකරුවන් ළඟ තියෙන බලාපොරොත්තුවක් පමණයි. මොකද ඒ දිනද තමයි ඔවුන් දැනගන්නේ තමන් සම්මානයට පාත්‍ර වෙන බව. ඒත් එක්කම මේ සම්මානවලදී අපි හිතමු ටෙලි නාට්‍ය වෙන්න පුළුවන් සිනමා චිත්‍රපට මේ චිත්‍රපට තෝරා ගැනීම විශේෂ හේතු සහ මේ ජූරිය තෝරා ගැනීමකට ලක්කිරීමේදී විශේෂතා දක්වවද කොයි විදිහට තෝරා ගන්නවද විශේෂයෙන්ම දැන් අපිට එක්තරා විදිහක ප්‍රඥප්තියක් තියෙනවා මුල් කාලයේ සිටම මේ ආයතනය ස්ථාපිත කිරීමේදී අප තීරණ සැබෑ ලෙසම මෙහෙවන්නට සුදුසු මාර්ගෝපදේශකත්වයක් අන්න එය අපට පැහැදිලි අයුරින් කියා දී තිබෙනවා මෙතනදී අපි සිනමාව කලාවක් හැටියට සලකනවා ඒ වගේම සිනමාව මිනිස් සමාජයේ පැවැත්ම සඳහා අවශ්‍ය වන ක්ෂේත්‍රයක් බව අපි පිළිගන්නවා ඒ වගේම සමාජයේ තියෙන යහගුණ පෝෂණය සඳහා සිනමා මාධ්‍ය යොදා ගැනීමට තියෙන හැකියාවන් ගැන අපි සැලකිල්ලට ගන්නවා ඒ වගේම අපිට හැඟෙනවා නම් ඒ චිත්‍රපටවල කතා වස්තුව ඒ වගේම ඉදිරිපත් කර ඇති කරුණු වලින් සමාජයට අවැඩදායි තත්වයක් ඇති වෙනවායි කියලා අපි නොබියව ඒ සම්බන්ධව අපගේ අදහස් ප්‍රකාශ කරන පමණක් නෙවෙයි සමහර අවස්ථා लक्षण पहलवना साधारण निर्माण दु ඒ අනුකූලතාව ඒත් එක්කම පිළිගැනීම ඇති කරන්නට අපි කටයුතු කරනවා ඒකම සූදානමෙන් සිටිනවා ඒ තමන් කරන නිර්මාණයට ලබා ගන්න සූදානම් වෙන තමන් කරන අධ්‍යක්ෂණයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් රංගනයක් වෙන්න පුළුවන් මේ දේවල් කිරීමේදී තමන් වැඩි දක්ෂතාවයක් වෙනවා තිබෙනවා නම් ඒ ඇගීම ඔබට ලැබෙවි ඒ දෙකම මේ කටයුත්ත කරන්න තනි ශක්තියකින් හැකියාව ලැබෙන්නේ සංවිධායක මණ්ඩලයේ තියෙන ශක්තිය සහ මේ කටයුත්ත මේ විදිහට ලස්සන කරගන්න හැම කෙනෙකුගේම අවශ්‍යතාවයන් ඒ ආධාරයේ අවශ්‍ය වෙනවා සංවිධායක මණ්ඩලයේ මේ අනකට කටයුතු මොන විදිහට සිදු වෙනවද කියලා අන්ට මහත්මගෙන් කැමති දැනගන්න पूर्ण अनुग्रह අවශ්‍ය සම්මාන සැකසීම සහ සීලම දේ මේ වෙනකොට නිමාලා තියෙන දැන් පැවත් ඒක ඒ අවස්ථාවේ පැවැත්වීම පමණයි දැන් තීතු වෙලා තියෙන්නේ. අවසාන වශයෙන් අපි දැනගන්න කැමති නැවතත් අපිත් එක්ක මේ වෙලාවේදී සම්බන්ධන ඔබ නොදන්නවා වෙන්න පුළුවන්. මොකද මේ සම්මාන වල පැවැත්වෙන්නේ කොහෙද? සහ වෙලාව කොතනද? ඔව්. මේ 36 වන සිංහ සුත්තමාචාර උළෙල පැවැත්වෙන්නේ සැප්තැම්බර් මාසයේ පළමුවෙනි සෙනසුරාදා. වේලාව 6 කාලට. ස්ථානය බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව. මේ වසරේ ප්‍රධාන ආරාධිතයන් වන්නේ කොළඹ අගරදුගුරු අති උතුම් මල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්. ඒ වගේම ඒ දවසේදී පැවැත්වෙන තේමා දේශනය ඒකත් ඇත්ත වශයෙන්ම අපේ උත්තමාචාර්ය උළෙලේ කැපිපෙනෙන ලක්ෂණයක්. ඒ තේමා දේශනය පවත්වන්නේ මහාචාර්ය සරත් විජේසූරිය ශූරීන්. දැන් එතකොට ඒ සියලු කරුණු පෙළගස්වා තිබෙනවා. ඒ වගේම වේදිකා සරසිලිත් එක්තරා රටාවකට ඉදිරිපත් කරන්නත් අපි කටයුතු යොදා තිබෙනවා. ඒ වගේම යම් යම් සංස්කෘතික අංගයන් කීපයකට සම්මාන පිදීම අතර
දක්වන්නට අපි කටයුතු කර තිබෙනවා මේ සම්මාන උයලකදී අපි දකිනවා තමන්ගේ ජීවිතේ එක්වරක් ලබන සම්මාන මේ සම්මාන පිළිබඳව අපි කැමැති දැනගන්න මේ වසරේදී මොන විදිහටද මේ සම්මානය ලබා දෙන සූදානමක් තියෙන කියලා මොකද මේ සම්මානය පිළිබඳව හැම කෙනෙක්ම උනන්දු වෙන බලන්නේ නිසා ඔබ මං හිතන්නේ මේ ගෙවිච්ච අවුරුදු 36 පුරා බලනකොට අපාතින් ඉටු වී ඇති විශේෂ කාර්යයක් හැටියට මා දකිනවා මේ සිනමා ක්ෂේත්‍රයේ තම ජීවිත කාලය තුලදීම පූර්ණත්වයකින් යුතුව ඉමහත් කැපවීමකින් යුතුව තම හැකියාවන් සහ කුසලතාවන් දැක්වූ ඒ වගේම කැපවීම කළ විශේෂ කලාකරුවන් ඉන්නවා විවිධ ක්ෂේත්‍රවල දැන් ඒ අය හැකි පමණින් අපි ගණනය කරලා ඒ අය තෝරාගෙන තිබෙනවා 112ක් ඒ කියන්නේ මේ දක්වා 112 දෙනෙකුට ප්‍රණාමය හුවා දක්වමින් අපගේ භක්තිය පුහුමන සම්මානය ඒ අයට උදලා තිනවා එතකොට ඒක සෑම වසරකම කරන අතර මේ සිනමාවට 65 වසරක් පිරෙන මේ අවුරුද්දේ 36 වන වතාවට පවත්වන මේ සිංහිස් උත්තමාචාර උළෙලේදී අපි බලාපොරොත්තු වෙනවා විශේෂ සම්මාන හතරක් මේ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන පුද්ගලයන් හට ප්‍රදානය කරන්නට එය සිනමා වාස්ත්‍රිතම ක්‍රියාදාමයන් මේ අවස්ථාවේදී මට කියන්නට කැමති විශේෂයෙන්ම අපගේ අවධානය යොමුණු විශේෂ ක්ෂේත්‍රයක් තියෙනවා ඒ තමයි සිනමාවේ ප්‍රවර්ධනය සඳහා සිනමා වාස්ත්‍රිත විවිධ භාණ්ඩ ඒත් එක්කම විවිධ දෑ පොතපත ඒත් එක්කම අන්තරෝපකරණ එක්තන් කර ඒක කෞතුකාගාරයක ස්වරූපයෙන් රකගන්නා පුද්ගලයන් කීප දෙනෙකුත් ඉන්නවා ඉතින් මෙදා මේ වතාවේ අපි ඒ කාරණයත් සැලකිල්ලට අරගෙන එයත් තේමාවක් හැටියට සලකලා ඒ වෙත යොමු වෙන අය ගැන අපගේ අවධානය යොමු කොට තිබෙනවා. එතකොට ඒ අනුව බලද්දී මේ වසරේදී අපි ඒ විශේෂ ප්‍රණාම හතරක් ලබා දෙනවා. ඒ තුලින් අපි තවත් සිනමාවට සිනමාවේ ප්‍රවර්ධනය සඳහා අතහිත දෙන බව සැබෑ ලෙසම ප්‍රකට කරනවා. අන්තර් මහත්මගෙන් කැමතියි දැන් සංවිධායක මණ්ඩලයේ කටයුතු මේ වෙනකොට අවසන් වෙලා කියලා කිව්වා. එතකොට කලාකරුවන් සියලුම දෙනාව ධනවත් කරාමාරයිද මේ සම්මාන වලට පැමිණේ යුතු අවස්ථාවසන්. සියලුම කලාකරුවන් දෙනුම් දීලා තියෙන මේලාට ඒගොල්ලන්ට අවශ්‍ය ආරාධනා පත්‍රය ලැබලා තියෙනවා මාධ්‍ය මගින් දෙනුම් දීලා තියෙනවා සම්මානයන් සඳහා නිර්දේශිත පුද්ගලයන්ට දුරකථන මාර්ගයෙන් දෙනුම් දීලා තියෙනවා නිර්දේශිත භාවය පිළිබඳව යනවා දැන් ලොකු උනන්දුවක් ඇති වෙලා තියෙනවා මේක පැවැත්වෙන මොහොත වෙනකන් සම්මානය මට දෙහිම කාට දෙහිම කියන ප්‍රශ්නය මත තමයි ගොඩක් කෙනෙක් ඉන්නේ නිතර කෝල් වෙනවා මම හිතන්නේ සමාජයේ කලා ශිෂ්ටයේ ලකුණන්දුවක් ඇතර දින උත්සවයේ දින පැවැත්වෙන දිනේ දක්වා මම මොනන්දයෙන් බලාගෙන සිටින දවසක් ඉතින් සෙග්නියස් උතුමාචාර්යන් පිදුම් ලබන්න හැම කලාකරුවෙක් සතුම් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ඒ දවස එනකන් හැම කෙනෙක්ම බලාපොරොත්තුෙන් ඉන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ දවසේ වාසනාව දක්ෂතාවයේ මේ සියලුම දේවල් පිරිපුන් කෙනාට ඒ හැකියාවට හොඳ ඇගීමක් ලැබෙවි අපි ප්‍රාර්ථනා කරනවා මේ දවස මේ විදිහටම සාර්ථක කරගන්න හැකියාව ලැබෙනවා වගේම ඒ වගේම මට තව වචනයක් කියන්න අවසර ඒ තමයි අත්වසෙන්ම දැන් මේ වගේ ක්‍රියාදාමයක් ගැන අපි අපගේ අවධානය යොමු කිරීමේදී මේ සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම සහ ප්‍රචාරාත්මක කටයුතු ඉතාමත්ම වැදගත් තැනක් ගන්නවා. මම මෙතනදී ඉතාමත්ම අවංකව ඒ වගේම බහැපත්ව ප්‍රකාශ කරනවා මේ සඳහා අපට සියලුම මාධ්‍ය ආයතනවලින් ලැබෙන විශේෂ අනුග්‍රහය ඉමහත් කියන කාරණය කියන්නට ඕන. ඒ වගේම මේ වසරේදී අපට මේ කටයුතු සඳහා ස්වර්ණවාහිනිය ඉතාමත්ම පරිත්‍යාගශීලීව අප වෙත දක්වන අනුග්‍රහයක් හැටියට ඉදකඩ සලසා තිබෙනවා. මෙවැනි වැඩසටහන් තුළින් කතා බහ කරන්නට ඉතින් අපි ඉතාමත්ම කෘතගුණ වේදී මේ අවස්ථාවේදී මතක් කරන අතර ඒ අදාළ සියලු අයට අපගේ ස්තුතිය ප්‍රණාමය දක්වනවා. ස්තුතිවන්ත වෙනවා හද දවසේදී කතෝලික ජන සංවේදන ජාතික අධ්‍යක්ෂ ගරු බෙනඩික් ජෝසප් පියතුමා තමයි අපිත් එක්ක මේ වෙලාවේදී කතා බහ කරේ. ඒත් එක්කම ස්තුතිවන්ත වෙනවා OCIC සංවිධායක ඇන්ටන් ජේ ප්‍රනන්දු මහත්මටත්. අද දවසේදී අපිත් එක්ක සහභාගී වීම නිමිත්තෙන් අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට ජේසප් හිතයි.
ඉතින් අපි එහෙනම් සෝදානම් වෙනවා කීතමේ විරාමයක් ලබා ගන්න.